නංගිට ආයෙත් මංගල්‍යයක් හොයනවා. කවුද කිව්වේ? ඊයේ රෑ කෑම මේසෙදි කතා වුණා. මං එනකොටම කතාව නැවැත්තුවා. ඇයි නැවැත්තේ? කවුද දන්නේ? ඔය කතා කෙරුවට කිරණ ගන්නෑ. නන්දනීට මොකක් හරි අඩුපාඩුවක් පෙනේ. දැන් බැට කාලානේ ඉන්නේ. මේ සැරේ නම් කාට හරි කැමතියි. කාර්ය යනව නම් අපිට මේ ගේ නිදහස් වෙනවා. යයිද බින්න බහිද කවුද දන්නේ? එහෙම වුණත් අපි විරුද්ධ වෙන්න ඕන. සුධර්මගේ ලේසින් යන එකක් නෑ නන්දනී. නරකද අපි මුල් වෙලා කසාදයක් හොයලා දුන්නොත් නන්දනීට? කියත් තියෙන මිනිහේ කොහෙලා දුන්නකින් නන්දනී එමිනියයි ගිහිලා පදිංචි වෙන්නේ. ඒ කොහොමද හස? අපි හොයලා බලමු. මේකේ අපිටම කියලා වෙන් වෙනවා නම් දීප්ති කටයුත්තක් උනත් කවදා හරි කරගන්න පහසු වෙනවනේ. අපිට කවදා හරි ඒ ගැන හිතන්න වෙනවනේ. ජෝන් අප්පාමි මේ කන්ටෝරුවේ ඩ්‍රයිවර්ලට අමතරව මේ මගුල් කප කමත් කරනවා කියලා මට අර නෑ දුවන්න එපා. මාත් මේ පොඩි කාරණාවක් ගැන කතා කරගන්න හිටියේ ජෝන් අප්පාමි. සට මට මොන මගුල් කප ගන්න දේවල් දෙනු නෑ මං ඉතින් සේරවට විහිලක් කරයි කියන කාටස මේ වාඩි වෙන්න නෑ කමක් නෑ හිටගෙන හිටයි සර්. අපේ අක්කගේ බාලදුවට බලමු මේ මේ වගේම කන්තුරුක ප්‍රාර්ථනා කරනවා. වයස 20 නැනේ 34ක් වෙනවා. අපි ටිකක් අඩුවෙන් කියමු සර්. 26ක් 7ක් විතර. එපා එපා එපා. ඇයි අපි බොරු කියන්නේ? ඒව නෙමෙයි 34ට වැඩි කෙනෙක් වෙමු. සර්ගේ පවුලේ නම් ඉතින් ඇහැට කන්න පේනෙක් ගැන අහන්න ඕනේ නෑනේ. අපේ පවුල නිසාම නෙමෙයි තින් ඒ ළමයා කොහොමටත් ඇහැට කන්ට පේන ළමයා. ගතිවරණේ මට කියන්න ඕනේ නැහැ. මං අහන අයට කියන්න සර්. අතින් පයින් දාලා බුරු කියන්න ඕනේ නැහැ. බුරු කියලා කවුරුත් රවට්ටන්න මං කැමති නැහැ. සර් ඉන්නකෝ. ඉසිව පිළිවෙලක් කරන එක මං කරන්නම්කෝ. සර් කණු දෙනු. ඒ රස්සාව තියෙනවද? සල්ලි වලින්. සල්ලි වලින් ඉතින් ඒ ළමයා බැංකුවේ කීයක් හරි ඉතුරු කරගෙන ඇති. ඊට අමතරව ඉතින් අතින් දෙන්නම් සල්ලි අපි ළඟ නැහැ. කීයක් හරි දුන්නොත් තමයි හොඳ. දුන්නොත් නම් හොඳයි ඉතින් නැතුව මිස. දීපල. දීපල මෙහෙමයි. මහාගේ අක්කා නගෝ තුන් දෙනාටමයි තියෙන්නේ. කේන්ද්‍ර කෝපි කියන තියන්නේ සර්. මම ධෛර්යය දාලා බලන්න. නිවාඩු දවස්වල හා හා ටිකක් එනම් මේක තියාගන්නකෝ. මේ ප්‍රධානම පළවෙනි කාරණාව මේකයි. හොඳ මනුස්සයෙක් වෙන්න ඕනේ. හොඳ ගතිගුණ තියෙන. අතින් දාලා නිකන් මේ බොරු එහෙම කියන්න ඕනේ කමක් නැහැ. ටිකක් හොඳ තිබුණත් කමක් නැහැ ඇත්ත කියන්න. හොඳයි සර්. හොඳයි. හා මිනිහෙක් ඉන්නවලු තිස් පහලු
ගැලපෙන වයස ඕනට වැඩිත් නැහනේ. මිනියා මේ පොඩි පොඩි බිස්නස් ලු කරන්නේ. ඒක නම් ඉතින් ඔය පොඩ්ඩක් වැඩි කරලා කියන්න බැරියයි. කවුද account බලන්නේ? සඳනිට පඩියක් තියෙනවනේ. කොහොම මිනිහටද? මිනියා කලින් මැදලා දිකරහල වෙලා ඉන්නේ. අපුයි ඒක නම් හරි මදින්. මිනිස්සු කලින් කසාද බැන්දර දැන් දික් කසාද වෙලා ඉන්නේ. අපේ නංගිව එහෙම මේ අඩුපාඩුවක් නැති කෙනෙකුට කසාද බඳලා දෙන්න බැරිද? නංගි කිසිම අඩුපාඩුවක් නැහනේ. ඒ සැරේ සහෝදර බේමේ විසුන. අහුවනේ. අපි කොහමද නංගිට බල කරන්නේ? ඉතින් මේ මිනිහා ඒ ගෑනිය දැන් අත්හැරලානේ ඉන්නේ. නික ළමයා ඉන්නේ තම්මා ළඟ. ළමයිකුත් ඉන්නවද? අපෝ. මදයි මාත් දඟල්ලා දඟල්ලා කටයුත්තක් හොයලා දුන්නා. තමුසමයි කිව්වේ නංගිව ගියක් තියෙන මිනිහෙක්ට බන්දලා දීලා අපි ගේ බේරගමු කියලා. දැන් තමුසමයි නරුජුරු ගන්නෙ. මොනවා වුණත් ඒ මගේ නංගිනේ. අපි ඔයිට වැඩිය හොඳ තැනක් හොයමු. බැරි නම්? බෑ කියලා නංගිව හැලු කරන්න වටින්නෙත් නැහනේ. අනේ මන්ද. ගෑනු නම් එක එක වෙලාවට එක එක කතා කියන්නේ. මං යනවා යන්න. මේ මම බොහොම අමාරුවෙන් වලි කාලා සුධර්මවයි සුමනදාසවයි මේ ගෙයින් පන්න ගත්තේ. දැන් තවත් පවුලක් මේක බින්න බහින්න ආවොත් මම එහෙම නැහැ. අක්කලා නංගිලා අම්මලා දූලා ඕන කුදයක් ගහගන්න එකයි තියෙන්නේ. ධර්ම දැනක් ආවොත් මං අච්චු කන්තෝරට ගිහිලා සිලින්ඩර් මැසිම උඩ පුදිය ගන්න. මේ ගෙදර නම් ආයේ පස්පා ගන්න දෙන්නේ නැහැ.